දැන් සිංහ ලග්නෙට කොහොමද සිංහල අලුත් අවුරුදු සමය ගත වෙන්නේ? මම මට හරි ආස හිතෙනවා සිංහ ලග්නයට සුභ මංගලං, ශ්‍රී සුභ මංගලං කියන තත්ත්වෙන් ඉන්න ඔන්න සෙනසුරු දිග්බලව ඉතාම බලවත්ව මේ හත්වෙනි භාවයේ ඇවිල්ලා තැන්පත් වුණා. ඉතින් තරුණ තරුණියනි ඔන්න දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතුව අවවාද අනුශාසන ඇතුව අනාගත සහකරු ගැන ක්‍රියාත්මක වෙන්න. දැන් ඔය වචනේ ගැලපෙන්නේ ඉස්සර ඉස්සර තමා ගැලපෙන්නේ නැහැ. ලෑස්ති වෙන්න මංගල යෝජනාවක් ගෙනල්ලා දරුවා දැන් දැන් දුවව දීගෙ දෙන්න කියලා. හැබැයි දැන් එහෙම නෙමෙයි. දැන් සාක්කු දෙකේම ඉන්නවා සමහර අයගේ. පර්ස් එකෙත් ඉන්නවා, බෑග් එකෙත් ඉන්නවා නේද? එතකොට එක්කෙනාට තුන් හතර දෙනත් ඉන්නවා. ඉතින් මේ ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක මේ මංගල යෝග කතන්දරෙත් හරි ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ඕකත් තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ ගෑනු ළමෙක් පිරිමි ළමෙක් එක යාළු වෙන එක, පිරිමි ළමෙක් ගෑනු ළමෙක් එක යාළු වෙන එකයි, ඊළඟට දික්කසාද තුන හතරක් කරගන්න එකයි ඔක්කොම මේ සාමාන්‍යයෙන් එක පැලට 1-2-3 කියලා අංක අංක පිළිවෙලට දාලා තියෙනවා. විවාහයයි දික්කසාදේ. ඉතින් ඒ හින්දා මේක තේරුම් ගන්න මේ මේවත් අර මං අර කලින් කිව්වා වගේ මේ ජන්මපත්‍රයක් පරීක්ෂා කරනකොට මේ අපි සේවාදායකව මොනතරම් දුරට දැනුවත් කරන්න ඕනද. මම ඒකයි කියන්නේ. මම කරන්නේ මම මගේ ළඟට එන්න එපා කියන්නේ කේන්දර බලන්න එන්න එපා මගේ ළඟට. මම ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න එන්න මම දෙන්නේ උපදේශනයක් විතරයි. උපදේශනයක් විතරයි. ඉතින් ඒ උපදේශනෙට නෑ යන්තර. ඒ උපදේශනෙට නෑ මැණික්ගල්. ඒ උපදේශනෙට නෑ යාගහෝම. ඒ උපදේශනෙට තියෙනවා ඉස්සල්ලාම තමන් කවුද කියලා හඳුනා ගන්න ජන්මපත්‍රය. ඔබේ ගතිගුණ චරිත ලක්ෂණ මොකද්ද? හරිද මං කියන ඒවා? හරියට හරි දැන් කියනවා. ඊළඟට හරිය එහෙනම් ගතිගුණ සිංහ ලග්නේ. මම කියන්නේ ඔබ ඉරිජුයි එඩිතරයි නිර්භීතයි. ඉස්සරහට තිබ්බ පය පස්සට ගන්නේ නැහැ. හරියට හරිනේ කියලා කියනවා. හැබැයි ඔබ තිරිසනෙක් කියලා මතක කරන්න එපා. මොකද්ද සිංහ කියන්නේ? තිරිසන් සතෙක්. මේ තිරිසංසතාගේ තියෙන හොඳ ටික තමයි අර ඉරුජු එඩිතර ගතිය, නිර්භීත ගතිය. ඒ මගේ වීඩියෝස් වල මම ඒව දාලා තියෙනවා. ඒව යොදා ගන්න යහපත් දෙයට. කවුරු හරි අමාරුවේ දාන්න, කාට හරි එක ටික කියන්න, කවුරු හරි සූරා කරන්න මේක යොදා ගන්න එපා. එහෙම නැතුව යහපත් පැත්තට ඔය යොදා ගත්තොත් මේ රාශි 12 පෙරමුණේ ඉන්න චරිතයක් කවුද? සිංහ ලග්නයයි. මොකද ප්‍රතිපත්ති ගරුකයි. යමක් කරන්න බැස්සාම ඒක කරනවා. හැබැයි ඉතින් හොඳට නිදා ගන්නත් ඕනේ. කම්මැලිකමත් එක සාක්කුවක තියෙනවා. ඉතින් මේවත් එක්ක සිංහ ලග්නේ පොදු චරිත ලක්ෂණත් එක්ක අපි තේරුම් ගන්නට ඕනේ. මෙන්න මේකේ සිකුරු 10 කොටුවේ යනවා උත්සව රාශි. සිකුරු 10 කොටුවේ යනවා. ඊළඟට සෙනසුරු 7 ඉතාම බලවත් කුඹ රාශිය තැම්පත් වෙනවා. ඔබට මේ කාලේ ලොකු සැනසිරිදායක කාලයක් බවට පත් වෙනවා. ආදායම් තත්ත්වය යහපත් වෙනවා. වැඩ කරන අයට ආර්ථිකයේ ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි විවාහ බලාපොරොත්තු වෙන එකේ විවාහ උත්සව පවත්වන කාලේ විවාහය ලියාපදිංචි කරන්න දැන් සූදානම් වෙන වෙලාව ඉස්සරහට තියෙනවා. ඉතින් මේක තේරුම් අරගත්තාම අපි අවබෝධ කරගත්තාම අපිට පුළුවන් ඊළඟට කොහොමද අපේ ඩිපොසිට් එක. දැන් මේ බ්‍රහස්පතිය යන්නේ 8 භාවේ. 8 භාවයේ කියන්නේ গুপ্তතන රහස් තැන, විවාහ ස්ථානෙන් කුටුම්බ ස්ථානේ බ්‍රහස්පති යන නිසා ඔබට ඕන කරන ආර්ථික ශක්තිය අනිවාර්යෙන් ලබලා දෙනවා මේ කටයුතු කරන්න. මේ කටයුතු කරන්න ඕන කරන ආර්ථික ශක්තිය ලබලා දෙනවා. හැබැයි වැඩ කරන අයට, නිකම් බුදේ ඉන්න අයට නෙමෙයි. ඉතින් අනුන්ගේ යැපෙන අයට නෙමෙයි මම මේ කියන්නේ. අනුන්ගේ යැපෙන අය බලා ඉන්නවා නම් මේ ලග්නෙට නෑනේ මට කිව්ව පචනේ. එහෙම කියලා හරියන්නේ නෑ. මම කියන්නේ වැඩ කරන අයට ඔන්න මේ විදිහට ක්‍රියාත්මක වුණොත් ලැබෙනවා. ඉතින් ඒ නිසා කුම්භ මීන 8 කොටුවේ බ්‍රහස්පතිය බලවත් ගිහිල්ලා අර සමහර වෙලාවට වැඩිහිටියන්ගේ මළගිය අයගේ පවා ආශිර්වාදය ලැබෙන වෙලාව. මේ 8 කොටුව කියන්නේ අදෘශ්‍යමාන බලවේග වලින් ඔබට යම් කිසි සපෝට් එකක් කරන වෙලාව. ඒ වගේම තමයි සිකුරු 10 යන නිසා 10 සිකුරු යනකොට ටිකක් අලුත් ඇඳුම් පැළඳුම් එහෙම දැන් හරියටම හරිනේ. දැන් හැමෝටම සිංහලක්නේ විතර නෙමෙයි, ලග්න 12 මේ අය ඉතින් අලුත් ඇඳුම් පැළඳුම් අඳිනවා. සමහර අය කියනවා අනේ මට ඕන නැහැ, මොන අලුත් ඇඳුම්ද, මට ওই තියෙනව ඇති.
සමහර අය අලුත් ඇඳුමක් තිබුණත් ඒවා පස්සේ අඳිනවා කියලා අඳිනාම ඇඳුම අඳිනා ඉන්නවනේ. සමහරු බලනවා හරියටම චාරිත්‍ර ඉෂ්ට කරනවා, වෙලාවට අලුත් ඇඳුම අඳිනවා, ඇඳුම ඇඳලා බොහෝ වෙලාවට පොඩ්ඩක් අර ඉස්සර කියන්නේ පාරට බැහැලා යනවා. කොහොමද අවුරුදු එහෙම සරුද කියලා අහනවා ඉස්සර. අවුරුදු එහෙම සරුද කියලා අහනවා. ජණ්ඩි පහට ඇඳලා ඉන්නේ අවුරුදු සරුයි වගේ කියලා අහනවනේ එහෙම. ආන් ඒ වගේ අපේ පැරන්නෝ අපේ ගම්වල කතා බහට ලක් වුණා. ඉතින් මෙන්න මේ වගේ සිංහ ලග්නයගේ කුජ 11 වෙනි යන නිසා වෘෂභ රාශියේ යනවා අය ස්ථානාධිපතිය කර්මස්ථාන ගත වෙනවා. මේ නිසා ඔබට හොඳ හිතමිත්‍ර පිරිසක් ඇති වෙනවා. ඒ වගේම පිරිස් බලයක් ඇති වෙනවා. ආදායම් තත්ත්වය යහපත් වෙනවා. ඔබ වැටුපක් ගන්න තැනක ඔබ සේවාවක් කරනවා නම් ඔබට ඒ වැටුප ලැබෙන්න බොහෝ වෙලාවට පහුගිය කාලේ ප්‍රශ්න තිබුණා නම් ඒ පඩියක්වත් දෙන්න බැරි තත්ත්වෙට ආයතන ප්‍රධානියෝ පත් වෙලා හිටියා. නමුත් දැන් මේ ඒ වෙනසක් වෙලා තියෙන නිසා ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් වෙලා තියෙන නිසා ඒ ආදායම් තත්ත්වය ආර්ථික ශක්තියත් ඔබට ලැබෙනවා. ඒ වගේම රවි රාහු බුධ චන්ද්‍ර යන්නේ නවවෙනි භාවයේ විදේශ ගමන් ගැන කියන තැන. මෙයා යන්නේ මේෂ රාශියේ මේ භව අධිපති යන අයස්ථානෙට. එහෙනම් භාග්‍ය ස්ථානාධිපති අයස්ථානගත වෙනවා. ඉතින් භාග්‍යවන්ත මාසේ භාග්‍යවන්ත ආදායම් මාර්ග ඇති වෙන්න, භාග්‍යවන්ත ආර්ථික ශක්තිය ලැබෙන්න. මම එකයි කිව්වේ ලග්න 12ටම හොඳයි. හැබැයි වැඩ කරන අය වැඩකමක් කියන්නේ මම කියන්නේ නිතරම කියන්නේ සමහරව අහනවානේ කොහ අපිට ලැබුන්නේ නැහැ නේ තෑග්ග කියලා. ලැබෙන්න නම් වැඩ කරන්න ඕනේ. වැඩ කරන්න ඕනේ. ව්‍යාපාරයක් වේවා, රැකියාවක් වේවා, ගොවිතැනක් බතක් වේවා කරන්න ඕනේ. ඒ කරනකොට තමයි ඒ කරන අයට තමයි සබදාම මේ තෑගි දෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට සිංහ ලග්නයට කේතු යන වික්‍රම ස්ථානේ හොඳට මොලේ පාවිච්චි කරලා වැඩ කරන වෙලාව, තෑගි භෝග ලබන වෙලාව, තෑගි භෝග දෙන වෙලාව. ඉතින් මේක තේරුම් අරගෙන ඔබේ ඉර්ජු ගතිය, ඉදිතර ගතිය යහපතට යොදවන්න, අම්මත තාත්තට කළගුණ සලකන, අපෝපස්ථාන කරන, ඒ දෙන්නගේ ආශිර්වාදය ලබා ගන්න මේ පුතෙක් වෙන්න. ඒ වගේම සිංහ ලග්නේ බිරිඳ, සිංහ ලග්නේ ස්වාමි පුරුෂය හරිම ලෙන්ගතුයි. ස්වාමියාට හරි ආදරේ, බිරිඳට හරි ආදරේ, පවුල විවේචනය කරනවට හරි අකමැති, එවැනි අය වද්ද ගන්නවත් නැහැ ගෙදරට, පවුලට හරි ආදරේ අය සිංහ ලග්නේ අය. ඔබ මෙන්න මේවත් එක්ක ඔබේ දයාව, මෛත්‍රිය, කරුණාව සහ මේ මිනිස්කම් පෙරදරි කරගෙන වැඩ කරන්න අනිවාර්යෙන් මේ අවුරුද්ද ඔබට මේ දෙන තෑගි අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඔබටත් සුභම සුභ සිංහල අලුත් අවුරුද්දක් වේවා.